කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් සහ කොවිඩ් වසංගතයේ තත්ත්වය ගැන මේ පාර්ලිමේන්තුව පැවැත්වෙන හැම සතියකම සමහර සතිවල දවස් දෙකක් විවාද කරනවා සමහර සතිවල 27 දෙක යටතේ ප්‍රශ්න අහනවා සමහර සතිවල පාර්ලිමේන්තුව පටන් ගන්නකොට ප්‍රශ්න අහනවා ඒ නිසා මම වාර ගණනාවක් තිස්සේ මේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් උත්තර දීලා තියෙනවා කතා කරලා තියෙනවා නිසා මම කියන්නට අවශ්‍යයි ඇත්තටම මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ යෝජනාවේ හැබෑ අරමුණ මේ රුපියල් 5000 දීමේ දෙන තත්වය හෝ එහෙම නැත්නම් පර්ල් එක්ස්ප්‍රස් නැවේ තත්වය හරි එහෙමත් නැත්නම් කෘෂි භෝග බෙදා හැරීම සම්බන්ධයෙන් හරි පාරිභෝගිකයට තියෙන මැසිවිලි සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් මේ රටේ ආයෝජකයින්ට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් හරි තියෙන ප්‍රශ්නය නෙවෙයි මෙතෙන්දී මේ කතාවලදී අපිට තේරෙනවා විශේෂයෙන් මේ යෝජනාවේ අරමුණ අපට පේන විදිහට මේ යෝජනාවේ මැද තියෙන කල් ඒක තමයි රසායනික පොහොර ලංකාවට ආනයනය කිරීම නවත්තලා කාබනික පොහොර මත කුෂි නිෂ්පාදන නිෂ්පාදනය කරන්නට රජය ගෙන යන උත්සාහය බිඳ වැටීම සඳහා තමයි මට පේන විදිහට මේ යෝජනාවේ අවසාන ඉලක්කය බවට පත් කරලා තියෙන්නේ විශේෂයෙන්ම අපි කියන්නට ඕනි අද විපක්ෂය කිඹුල් කඳුළු හෙලනවා මේ කොවිඩ් 19 රෝගය සම්බන්ධයෙන් හැබැයි අපි ඔබතුමන්ලට කියන්න ඕනි අපිට දැනට වාර්තා වෙලා තිබෙන විදිහට පිළිකා රෝගීන් එක වසරකට 30,000කට වඩා මේ රටේ වැඩි වෙනවා පිළිකා රෝගය නිසා එක් පිළිකා රෝගය නිසා ජනයා 46 දෙනෙක් එක් දිනකට මිය යනවා ඒ විතරක් නෙමෙයි මාසයකට වකුගඩු රෝගීන් 500ක් මිය යනවා අවුරුද්දකට වකුගඩු රෝගීන් 6000ක් පමණ මිය යනවා ඒ වගේම පිළිකා රෝගීන් එක අවුරුද්දකට 75,000ක් රෝගීන් විදිහට බිහි වෙනවා ඒ වගේම වකුගඩු රෝගීන් වකුගඩුවෙන් පීඩා විඳින රෝගීන් වසරකට 164,000ක් බිහි වෙනවා තර වකුගඩු රෝගීන් වසරකට 164,000ක් ඇති වෙනකොට මාසයකට 500 ගානේ වකුගඩු රෝගීන් මිය යනකොට අවුරුද්දකට 6000ක් විතර වකුගඩු රෝගීන් මිය යනකොට පිළිකා රෝගීන් දවසකට 54 දෙනෙක් මිය යනකොට පිළිකා රෝගීන් රෝගීන් එක අවුරුද්දකට 30,000ක් විතර රටේ ඇති වෙනකොට මේ සියලු සෞඛ්‍ය ව්‍යසන වලට හේතුව මෙරටේ විද්‍යාඥයින් විශේෂඥ වෛද්‍යවරුන් එවැගේම ඒ සම්බන්ධයෙන් දැනුම තියෙන සියලු දෙනාම දිගින් දිගටම මෙරටේ ජනතාව දැනුවත් කරා මේ රසායනික පොහොර භාවිතාව සහ විෂ කෘමිනාශක භාවිතාව නිසා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා අපිට මතකයි ඊනියා යහපාන ආණ්ඩුව කාලේ විශාල වියදමක් කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණා එක ආයතනයක් එක ඒකකයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණා මේ වසවිසින් තොර ආහාර ප්‍රවර්ධනය කරන්න කියලා ඒක විශාල වියදමක් කළා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ම පවත්වාගෙන ගියා ඒකේ හිටියා රතන හාමුදුරුවෝ අවසානයේ රතන හාමුදුරුවෝ එළියට ඇවිල්ලා කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයා කැබිනට්ටුවේ ඉන්න ආණ්ඩුවේ දේශපාලන නායකයින් මේ කටයුත්ත කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා අමතක කරන්න එපා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එදා යහපාලන ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන වසවිසෙන්තර ආහාර ප්‍රවර්ධනයට වැටකඩලු බැඳ අයම තමයි අද විපක්ෂ ඉඳගෙන මේකට වැටකඩලු බඳින්නේ. ඒක නිසා බලන්න මේ යෝජනාවේ තියෙන පරස්පරය පටන් ගන්නකොට කොවිඩ් පාලනය ගැන බොහෝම කණගාටුවෙන් එතුමන්ලා කතා කරනවා හැබැයි මේ යෝජනාව අවසන් කරන්නේ මේ රටේ ජනතාව પરම්පරා ගණනාවක් පිළිකා ලෙඩුන් බවට පත්වෙච්ච මේ රටේ ජනතාව
එවැගේම වකුගඩු රෝගීන් බවට පත්වෙච්ච මේ රසායනික පොහොර අහන ආනයනය කිරීමේ තීන්දුවට තීන්දුව අහෝසි කරන ලෙස රජයට බල කිරීමෙන් තමයි මේ යෝජනාව අවසන් කරන්නේ. ඉතින් ඒක නිසා මේ යෝජනාව පිටිපස්සේ මේ පෝරගේන බෞද්ධාතික සමාගම් මෙම යෝජනාවට අනුග්‍රහය දක්වනවාද කියලාත් අපිට පොඩි සැකයක් තියෙනවා. විශේෂයෙන්ම මේ විස පොහොර ප්‍රවර්ධනය කරන සමගි ජනබලවේගයේ මම අහනවා මේ රටේ එන්නත්කරණය සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් කොවිඩ් රෝග වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්න කරන්නට සදාචාරාත්මක අයිතියක් තියනවාද කියලා මේ මෙම රසායනික පොහොර ගෙනීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් රසායනික වසවිස ගෙනීම සම්බන්ධයෙන් ඒවා ප්‍රවර්ධනය කරන්නට කටයුතු කරන විපක්ෂයට මේ රටේ වකුගඩු රෝගීන් ප්‍රවර්ධනය කරන්නට මේ රටේ පිළිකා රෝගීන් ප්‍රවර්ධනය කරන්නට කටයුතු කරන විපක්ෂයට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න සදාචාරාත්මක අයිතියක් තියනවාද කියලා මම අහන්න කැමතියි. විශේෂයෙන්ම අද අපට කියන්න තියෙන්නේ මේ පොහොර සමාගම් වෙනුවෙන් පෙනී සිටින ඒ බහුජාතික සමාගම් වල ඒජන්තීන් බවට අද විපක්ෂය පත් වෙලා හමාරයි. විශේෂයෙන් ගරු විපක්ෂ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කොවිඩ් පාලනය මත දේශපාලන ජයග්‍රහණයන් හෝ දේශපාලන පරාජයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි මේ විපක්ෂයට පැහැදිලිව කියන්න ඕනේ. මොකද විශේෂයෙන්ම හොඳින් කොවිඩ් පාලනය කරන රටක් කොවිඩ් මැනවින් පාලනය කරනවා කියන රටක් තව සතියකින් ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම කොවිඩ් රෝගයෙන් විශාල පීඩා විඳින රටවල් සතියකින් දෙකකින් ඒ තත්ත්වෙන් ඈත් වෙන්නට පුළුවන්. ඒ නිසා ලෝකයේ කිසිම රටක විපක්ෂයක් මේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ප්‍රඥාවක් තියෙන විපක්ෂයක් ඒක සම්බන්ධයෙන් දේශපාලන වාසි යත් කරගන්න ලෑස්ති වෙන්නේ නැහැ. නමුත් අපට තියෙන අවාසනාව අපේ රටේ විපක්ෂයට එවැනි ප්‍රඥාවක් හෝ සදාචාරයක් නැති නිසා කොවිඩ් පාලනය සම්බන්ධයෙන් දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ අනවශ්‍ය වෙලාවක් සහ කාලයක් නාස්ති කරමින් හැම සතියකම පාර්ලිමේන්තු සතියකදීම ඔවුන් නොයෙකුත් චෝදනා නගනවා. විශේෂයෙන්ම මං අවසාන වශයෙන් කියන්න ඕන ජනතාවගෙන් අන්ත පරාජයට පත්වෙච්ච විපක්ෂයට අපට කියන්න තියෙන්නේ ඔබතුමන්ලගේ දේශපාලනයේ තියෙන අදූරදර්ශී ස්වභාවය සහ බොළඳ ලඳ බොළඳ ස්වභාවය නිසා තමයි ඔබතුමන්ලගේ මේ අන්ත පරාජය පසුගිය සැරේ සිද්ධ වුණේ. ඒ නිසා දැන්වත් ඒකෙන් පාඩම් ඉගෙනගෙන ඔය ඉතින් ඔබතුමන්ලා ඔය ළඳ බොළඳ කතාව හින්දානේ අන්ත පරාජයකට පත් උනේ. ඔය අදූදර්ශික භාවය නිසානේ අන්ත පරාජයකට පත් උනේ. දැන්වත් ඒවයින් පාඩම් ඉගෙනගෙන විපක්ෂයේ වාක්‍යෙම ඉටු කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.